විදායක විනාශකරන්න කලින් ජනපති කළ යුතු දෙයක් තියෙනවා. විදායක ධූරය වෙනස් කිරීමයි ඡන්ද ක්‍රමය වෙනස් කිරීමයි පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමු වෙලා තියෙනවා. මේ වැඩේ ආණ්ඩුවට තනියම කරන්න බෑ. මේකට විපක්ෂයේ සහයෝගය අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම විදායකය අහෝසි කරන්න පාර්ලිමේන්තුවේ 3/2ක බහුතර කැමැත්ත ඕනේ. ඊට අතිරේකව උසාවිය ජනමත විචාරණයක් යෝජනා කරනවා. මේ වැඩ දෙකම කරගන්න සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ සහයෝගය ඕනේ. විදායකය අහෝසි කරලා පාර්ලිමේන්තුවට වග කියන අගමැති දෝරයක් ඇති කිරීම ජනාධිපති රනිල් චන්දේකටන් ඔයා කාලය දීර්ඝ කරගන්න දරණ තැනක් කියලා ජාතික ජන බලවේගය කියලා තිබුණා. ඇත්තටම මේ වගේ සිටුේෂන් එකක මොන ඡන්දයකට ගියත් ආණ්ඩුව ජයග්‍රාහීව ඒකට මුහුණ දෙන්න පුළුවන් කියලා හිතන්න බෑ. ජනාධිපති රනිල් බරපතලම තත්වයකින් රට යම් පමණකට මෑත් කළ බව කිව හැකි. ඒත් ජනතාව ඉන්නේ පුදුමාකාර අවිනිශ්චිත තත්වයක. ඔවුන්ගේ කුදුමහත් අවශ්‍යතා සපුරා ගන්න බැරි එක තමයි ලොකුම අර්බුදය. රෝහලකට ගියොත් බෙහෙත් නැහැ. සමහර බෙහෙත් වර්ග ෆාමසියෙන් ගන්න කියලා ලියලා දෙනවා. පාන් ගිරියක් ගන්න වත්කමක් නැති මිනිස්සු කොහොමද රෝහලෙත් නැති බෙහෙත් එලියෙන් ගන්නෙ? පිළිකා රෝගීන්ට දෙන මිලාධික ඖෂධ වර්ග අපේක්ෂා රෝහලේ මේ වෙනකොට නැහැ. පරීක්ෂණ සේරම කළාට පස්සේ මේ බෙහෙත නැහැ එලියෙන් ගන්න පුළුවන් ද අහනවා. ඉතින් පුළුවන් කෙනා කොහොම හරි ගන්නවා. සමහර එන්නත් රුපියල් 20000කට එහා මිලයි. අනුරාධපුරයේ මැදවච්චියේ රුබෑව පැත්තේ ඉඳලා පාන්දර CTB එකේ පිළිකා රෝහලට එන රෝගියා ළඟ එච්චර සල්ලි කොයින්ද? සමහර විට ඩොක්ටර් කියනවා මෙහෙම අහන්නත් මොකද්ද වගේ PET ස්කෑන් එකක් කරගන්න ලක්ෂ 2000ක් අතේ තියෙනවද කියලා. රෝගියා එතනදීම මරණය වැළඳ ගන්න කැමති වෙනවා. ඒත් රෝගියාගේ බාරකාරයාගේ බඩේ පපුවේ ගින්දර පත්තු වෙන්න පටන් ගන්නවා. රටේ මිනිස්සු මුහුණ පාලා ඉන්න අර්බුදයේ එක පැත්තක් ඒක. අධ්‍යාපන ශාස්ත්‍රයේදී තත්ත්වය බරපතලයි. නිදහස් අධ්‍යාපනය කියුවට පාසල් වලටත් හැම දෙයකටම ගෙවල් වලින් මුදල් ගේන්න කියනවා. ඇත්තටම ළමයින්ට ඒ අවශ්‍ය මුදල් නොදුන්නොත් වැඩ ටික හරියට කරන්නේ නැහැ. ඉතින් දෙමාපියෝ කන්න නැතත් ළමයාගේ වැඩේට සල්ලි වෙන් කරනවා. ඊළඟ ප්‍රශ්නය කෑම. මිනිස්සු කනවා නෙවෙයි බඩ රවට්ටනවා. ළමයින්ට බට්ටික බෙදලා දීලා අම්මලා දන් කුඩ කන යුගයක් තිබුණා. දැන් අම්මලාට දන් කුඩවත් කන්න නැහැ. මොකද ළමයාට දෙන්න වෙලා තියෙන්නේ දන් කුඩ. මෙහෙම තත්වයක් තුළ අගාධයට ගිය රටට රනිල් බ්‍රේක් පාරක් ගහලා නවත්වාගෙන ඉන්නවා කියන කතාවට වළංගුභාවයක් නැතුව යනවා. ඒ නිසා විධායකය අහෝසි කරනවා නම් රනිල් පළමුව විපක්ෂයේ විශ්වාසය දිනා ගන්න ඕනේ. එහෙම විශ්වාසය දිනාගත්තොත් තමයි 3/2ට ඔවුන්ගේ සහයෝගය ලැබෙන්නේ. අනිත් පැත්තෙන් තියෙන ඛේදවාචකය මේකයි. විධායකය වෙනස් කළත් ඔය කියපු මහජනයා මුහුණ දී සිටින දැවෙන ප්‍රශ්නය විසඳන්නේ නැහැ. ඒකයි ඇත්ත. ඒ නිසා මුලින්ම ඒවා විසඳලා ඉන්න එක රටේ නායකයා හැටියට ජනාධිපතිවගේ වගකීමක්. සටහන විමලනාත් විරත්න.